tai. Tirimadura oba amatai. Tirimadura oba amatai. Avankai editorai sattamai. Tirimadura, ehema tamai. Pettak nomagena ettakma kiyai. Sinaven satutin kalgevai. Tirimadura oba amatai. Tirimadura oba amatai. මේ දැස කුමටද? ලස්සන ඇස් දෙකක් තියෙන්නේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක අලවගෙන ඉන්න නෙමෙයි. තවත් ඇස් දිහා බලන්න. ෆෝන් එක දිහා ඔයා බැලුවට ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඔයා දිහා බලන්නේ නැහැ. ඒත් ඇස් දෙකක් දිහා ඔයා බැලුවොත් ඒ ඇස් දෙක ඔයා දිහා බලනවා. ෆෝන් එකක් ඇතුලේ තියෙන දේවල් වලට වඩා ඇස් දෙකක් ඇතුලේ කියන්න බැරි තරම් ගොඩාක් දේවල් තියෙන්න පුළුවන්. මේ දැස කුමටද? දැන් තේරුණා නේද? ඉතාමත් උද්වේගකර තරඟයකට පිටිය සූදානම්. ඉතාමත් හොඳ කාලගුණයක්. ඔහු ඉතාමත් සීරු මාරුවෙන් වටපිට බලන ආකාරය අපිට පෙනියනවා. ඔව් ප්‍රේතිකයා, අපිට පෙනියනවා දහසක් බලාපොරොත්තු මැද්දේ ක්‍රීඩාංගණයට පිවිසෙනවා. ඉතාමත් කල්පනාකාරී ලෙස. ඔව් ක්‍රීඩක කම්බි වැටෙන් පැන්නා. ඔව් පැන්නා මේ අවස්ථාවේදී පැන්නා. ඔව් සීරු මාරුවෙන් වටපිට බලන ආකාරය අපිට පෙනියනවා. ඔව් බොහොම කලබලකාරී විදියට තමන්ගේ වලල්ල දාගන්නවා මේ ක්‍රීඩකයා. අපි බලමු. නගිනවා නගිනවා ඉතාමත් වේගයෙන් නගිනවා. ඔව් දැන් සීග්‍රෙන් ලකුණු රැස් කිරීමට ක්‍රීඩකයා සූදාන. ඔව් ලකුණු එකයි. පළවෙනි පන්දුවෙම ක්‍රීඩකයා ලකුණක් රැස් කරගන්නවා. ලකුණු එකයි. ඔව් ඔව් ලකුණයි. ඔව් ඔව් එකක්ද දෙක. ඔව් එක ලකුණයි. ඔව් නැවතත් හතරේ පාරක්. ඉතාමත් ප්‍රසස්ත මට්ටමේ ලකුණු හතරක් මේ වෙලාවේ අපිට පෙනී යනවා ක්‍රීඩකයා. ඉතාමත් දක්ෂ අන්දමින්. ඔව් නැවතත් ලකුණු දෙකයි. ඔව් හයේ පාර. ඔව් අපි බලමු. මුළු ලකුණු සංඛ්‍යාව 21යි. පළමු ගහෙන්ම ලකුණු 21ක්. එක ගෙඩියක් 100ක් නම් 2100ක්. ඔහු තවත් ගහකට නගිනවා. සීග්‍රේන් ලකුණු රැස් කරනවා ඔහු. ඔහු අපිට පෙනී යනවා. ඔහු ඉතාමත් උද්වේගකර අන්දමින් මේ ක්‍රීඩකයා ක්‍රීඩා කරනවා. ඔව් ඔව් මේ දැන් 50 වාර්තා කරනවා ක්‍රීඩකයා. ලකුණු 50ක් වාර්තා කරනවා මේ අවස්ථාවේ. ඔව් අතපිට බලමින් ඔහු ක්‍රීඩා කරනවා. අයිතිකාරයා තාම නැහැ. ඔව් අපිට පෙනී යනවා ඔහුගේ අපේක්ෂාව අයිතිකාරයා එමට පෙර ඒ වාර්තා කිරීම. ඔව් ඔව් මේ දැන් ශතකය රැස් කරගන්නවා ලකුණු 100යි. ලකුණු 100යි. ඔව් මෙන්න අයිතිකාරයා එනවා. ඔව් අයිතිකාරයා එනවා. ඔව් අවාසනාවන්ත දසුනක්. ඔහු රැස් කරගත් සතකේ දමා ඔහු දිව යනවා. ඔව් ඔහු දිව යනවා. අයිතිකාරයා වේගයෙන් සතකයට ලං වෙද්දී ක්‍රීඩකයා පසුබයිනවා. ඔව් ඔහුගේ සතකය දැන් අයිතිකාරයාට හිමි වෙනවා. අයිතිකරුට සතකය. ඩිංගිසි ඩිංගාරේ ඩිංගාරේ ඩිංගිසි ඩිංගාරේ
ඔන්න ගියා මුගාබේත් ඩිංගෙසි ඩිංගාරේ. මේ ඡන්දෙත් එක්ක කාන්තාවන්ට ඉල්ලුම වැඩි වෙනවා. කාන්තාවන් හිටියේ නැත්නම් නාම යෝජනා ප්‍රතික්ෂේපයි. සයිටම් එක යනකොට බජට් එකෙන් දොස්තර මහත්තුරුන්ට අලුත් අයිටම් එකක් හම්බ වුණා. සැර අඩු. සෑම මිනිස්සුකගේම දෑස එක දෑසකට වඩා පෙනේරයක්. දැන් උදාහරණයක් ගන්නකො. දැන් පිරිමියෙක් ගන්න. ඔහුගේ දිනෙතට ඔහු ඇතුල් කරගන්නේ පිරිමි රූ නොවේ, ගැහැණු රූපයි. ගැහැණුනත් එහෙමයි. එවුන්ගේ දිනෙතට ඇතුළු කරගන්නේ ගැහැණු රූප නෝ පිරිමි රූපයි. අන්න ඒ නිසාම තමයි මම කිව්වේ සෑම මිනිසෙකුම දැස පෙනේරයක් කියලා. තිරි මාදුර ඔබ අමතයි. භයානක වචන. ඉස්සර කුම්බාණ්ඩයා මහසෝන රීරියක කල්කුමාර දිස්ත්‍රිය ගොපුළු අවතාරයේ මොහිනි වගේ මහා භයානක නම් තිබුණා. කුම්බාණ්ඩයා දකින්න ඕනේ නැහැ. නම හැනකොටත් බය හිතෙනවා. මහසෝන වගේ මහා භයානක නම් ගැන හිත හිතා මහරයා පාර යනකොට තමන්ගේ හෙවණැල්ලටම බය වෙලා දතකට පූට්ටු වෙලා සිහි නැති වෙලා වැටෙනවා. කට්ටටි මහතුරු තමයි ඉතින් හම්බ කරගත්තේ. දැන් හැබැයි ඒ වගේ නම් වලට එච්චර බය හිතෙන්නේ නැහැ. දැන් ඊටත් වඩා මහ භයානක නම් තියෙනවා. නියුමෝනියාව, ජපනිස් එන්සෙෆලයිටිස්, ඉන්ෆ්ලුවන්සා, චිකන් ගුන්යා, සිරෝසිස්, ඔස්ටියෝපොරෝසිස්. කවුරු කොහොම හදපු නම්ද මන් දන්නේ නැහැ. ඒ නම් හැනකොට ඇඟ හීතල වෙලා යනවා. මාසෝනට එච්චර බය හිතෙන්නේ නැහැ. දැන් බලන්නකෝ, නිකන් හෙම්බිරිස්සාව කැදුනොත් හිතෙනවා නියුමෝනියාව කියලා. සෙම් ගතිය වැඩි වෙලා සමහර විට ප්‍රයිවට් හොස්පිටල් එකකට ගියාම දොස්තර මහත්තයාටින් කියවෙන්න පුළුවන් නියුමෝනියාවට එන්න වගේ කියලා. වචනේ හැනවත් එක්කම නියුමෝනියාව හැදිලත් ඉවරයි. එහෙම නෙවෙයි. ලෙඩක් හැදුනොත් බය හිතෙන්නේ නැති නම් ටිකක් මේ ලෙඩ වලට දාන්න බැරිද? බය හිතෙන නම්ම දාන්න. නැත්නම් මේ හිතලම බය හිතන නම් හදලා තියනවද ලෙඩවලට? අර ඉස්සර වගේ කට්ටඩි මහතුරු, කුම්බාණ්ඩයා, කළු කුමාර දිස්ත්‍රිය, මාසෝ නවතාරේ අන්නේ වගේ ලොකු ලොකු වචන සංකල්ප හදාගෙන හම්බ කරගත්තා වගේ අදත් මේ සාමාන්‍ය ලෙඩ රෝග ලක්ෂණ වලට ලොකු ලොකු නම් දාගෙන හම්බ කරගන්න ව්‍යාපාරයක් තියෙනවද? තව කතාවක් තියෙනවා. මහසෝනට බය නැත්තම් මහසෝන ආවේශ වෙන්නෙත් නැහැයි කියලා. ඒ වගේම නියුමෝනියාවට බය නැත්තම් නියුමෝනියාව හැදෙන්නෙත් නැහැ. බය වෙන්න එපා. මං කියන්නේ අහිංසක මිනිස්සු බය කරලා සල්ලි හම්බ කරගන්න හදන්නත් එපා. මෙවුවත් මේ සයිටම් ප්‍රශ්න වගේ තමයි බලාගෙන යනකොට. සයිටම් එක විසඳුනත් මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. අනුන් අතේ ඇති කෝටියට වඩා තමන් අතේ ඇති සතයට ගරු කරන්න. ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නෑ.
පුංචි චන්දේ උනුසුම ළඟ නින්ද යන්නේ නෑ තරන්ඩට නොකරෙන වෙදකමට අවශ්‍ය කරන බේත් ප්‍රමාණය කෙරෙන විදකමට අවශ්‍ය වෙන බෙහෙත් ප්‍රමාණයට වඩා සෑම විටම වැඩි. ඕං ආයිබෝන් ඉස්සර ආවා ආවා කියනකොට මතක් වුණේ කැසට්. දැන් මතක් වෙන්නේ කඩු ප්‍රහාර. ඉතා පහසුවෙන් උදහස් බවට පත්වනදී අදහස් නම් වේ. ඇත්තටම කෙනෙක්ගේ හිත තියෙන්නේ කොහෙද? බස් කොන්දොස්තර කෙනෙක්. එයාගේ හිත තියෙන්නේ මේ ඇඟිලි කරු ඇස්සේ. සූදුවන්තේ එයාගේ හිත තියෙන්නේ කොහෙද? පිටරට දුවන අස්සේගේ නැටි. ගොඩක් පැණි රහ කන්න ආස කෙනෙක් ඉන්නේ. එයාගේ හිත තියෙන හැම වෙලාවෙම දිවේ. ක්‍රිකට්. ක්‍රිකට් ලෝලියගේ හැම වෙලාවෙම හිත තියෙන්නේ. පිටේ. ඇක්ෂන්. ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක්. එයාගේ හිත තියෙන්නේ කොහෙද? හැම වෙලාවෙම ෆිල්ම් හෝල් එකේ කවුන්ටරේ. අපි දීවරයෙක් ගත්තොත් එහෙම දීවරයෙක් ගීත තියෙන්නේ එතරම් දැලි. පලස්සම මන්ත්‍රී කෙනෙක්. එයා ගීත තියෙන හැම වෙලාවම විමද්දගත අරමුදලි. ගුරුන් කත්තං කතං කතං කං දුන්. නැතිදේ ඇතැයි සිතීම ජීවිතයේ පදනම වේ. උදාහරණයක් වශයෙන් ආදරය දැක්විය හැකි. වැඩෑරී ගෙදර එන විට බොහෝ විට අපාත ඉතුරුවන්නේ රණ්ඩු පමණි. එපමණක් නොව ගෙදරින් වැඩට ගෙනියන්නට බොහෝ විට අපාත ඉතුරුවන්නේද රණ්ඩු පමණි. පොදු සාධකය සිංහල දෙමළ මුස්ලිම් එතකොට අපි ගමු දුප්පත් පොහොසත් උගත් නූගත් ඒ කොයි කෙනෙක්ුණත් වාද ભેදයෙන් තොරව හැමෝම ආදරය කරන දෙයක් තියෙනවා කොමන් දෙයක් තියෙනවා පොදු සාධකයක් තියෙනවා ඒ තමයි හැමෝම ආදරය කරන ක්‍රිකට් ඒක එක උත්තරයක් හැබැයි ඊටත් වඩා තව ගැළපෙන තව උත්තරයක් තියෙනවා මොකක් කියලා දිතන්න පරිසරයේ වෙනස් වීම ඒ කියන්නේ විල්පත්තු වගේ රක්ෂිත ඒ කියන්නේ වනාන්තර يعني එලිපෙලි කරලා මේ ජනාවාස හදන එක නෙමෙයි ආගම් ભેදයක් ಜಾති ભેදයක් නැතුව අපි ඔක්කොම එකතු වෙලා කරන වෙනස් වීම ගැන මම මේ කියන්නේ teri madura oba amatai teri madura oba amatai podu sadake yanna podu sthanikata pansalakata palliyakata kovilakata api lum den kalaniya den bellangwe kataragama ගංගාරාමේ පෙරහැර බලන්න යන්න. එතකොට යන්න මේ මුන්නේශ්වරම්, තොනල්ලූර්, තලවිල, ශාන්තාන, කොච්චිකඩේපල්ලිය, මඩුපල්ලිය, දවටගහපල්ලිය. මේ මේ වයින් ලැබෙන ආධ්‍යාත්මික සතුට කෙසේ වෙතත් ඔබ බලන්න වටපිට. ඒ වටපිට දාලා තියෙන ප්ලාස්ටික් ප්‍රමාණය, ප්ලාස්ටික් බෝතල් ප්‍රමාණය, යෝගට් කප් ප්‍රමාණය, එතකොට ටොපි චොකලට් මේ පරිසරය විනාශ කරලා තියෙන විදිහ. වාද ભેද නැතුව අපි වනසම මුළු පරිසරයම යන්න ඇවිදින්න මන්තිරුවක එහෙම නැත්නම් අධිවේගී මාර්ගයක මහා ලොකු දැනුම නුවණ තියෙන අය කියන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයකට කප්පක් වටපිට බැලුවම පේනවා වාද ભેදිකින් තොරව අපේ මහා පොදු සාධකය. ඉතින් කවුද කියන්නේ අපි බේදුණු జాතියක් කියලා? වාද ભેදයෙන් තොරව වනසුම් අපි ඔක්කොම අපි පරිසරෙ. ශ්‍රී ලාංකික මහා පොදු සාධකයට ජය වේවා. අනේ යකෝ යන යකා කොරහත් බිඳගෙන යනවා කිව්වේ ඉස්සර. දැන් කියන්නේ
යන ගෑණි බයිසිකලේ රෝද දෙකත් කපාගෙන යනවා කියලා. මිනිස්සු වර්ග දෙකක් සිටිති. එක කාර්මිල ගැන හිතන මිනිස්සු. දෙක හාල්මිල ගැන හිතන මිනිස්සු. යකඩ දම්වැල් වලටද වඩා තදින් රන්දම්වැල් වලින් මිනිසුන් බැඳ තබනු ලැබේ. පයින් යන හැටි මතකද? පයින් යන්න දන්නවද? නෑ මං කියන්නේ සමහරක් අයට කාර්වල ගිහිල්ලා ගිහිල්ලාම පයින් යන එක අමතක වෙලා තියෙන්නේ. මම කියන්නේ මේ ඔෆිස් එකක ඇතුළක හරි ගේ ඇතුළක හරි මේ පයින් යන එකක් ගැන නෙමෙයි. මම කියන්නේ පාරක පයින් යන එකක් ගැන. මොකද මේ පාරක පයින් යනවා කියන්නේ වාහනයක් එලවනවා වගේම අමාරු වැඩක්. ඈ දැන් සමහරක් වෙලාවට මඩගොඩවල් තියෙන්න පුළුවන්. මාර වේගින් වාහනයක් එනකොට කාණුවට පැනලා අයින් වෙන්න ඕනේ. තව මේ ජරාගොඩවල් මග අරින්න ඕනේ. තව මේ රෑට එහෙම එළියට යනවා නම් එළියක් අරන් යන්න ඕනේ. මොකද මේ සත්තු සර්පයෝම ඉන්න පුළුවන්. දැන් මේ සමහරක් නළු එළියොත් බස්සල යන්නේ නැහැ කියන්නේ. ඒගොල්ලන්ට මේ බස්සල යන සීන් එක ඇඩ් කරලා පෙන්වන්න කිව්වම ඒගොල්ලෝ දැන් කරන්නේ මීට අවුරුදු 10කට 15කට ඉස්සර බස්සල ගිය විදිය. එහෙම නෙමෙයි. ඉඳලා හිටලා හරි පාරේ බස් එකක යන්න ඕනේ. මේ නාට්‍ය බස්සලම විතරක් නෙමෙයි. දැන් අපේ කට්ටිය අලුත් අත්දැකීම් ඇඩ්වෙන්චර්ස් හොයාගෙන පිටරට යනවා, කඳු නගිනවා. දැන් මේ කාර්වලම යන අයට රැයක පානක එළියක් අරගෙන පාරේ පයින් යනවා කියන්නේ එක්තරා විදිහක ඇඩ්වෙන්චර් එකක්. ඉතින් කොච්චර සල්ලි බාගේ යාන වාහන තිබ්බත් මේ වගේ ඇඩ්වෙන්චර්ස් ජීවිතෙන් අයින් කරගන්න එපා. රැපානේ එළියක් කරන් පයින් යන එක, පාරේ බස් එක යන එක ජීවිතේ හැමදාම තියෙන්න ඕනේ සුන්දර අත්දැකීමක්. පයින් යෑමේ නිදහස අහිමි වූ තැනත්තාට කාර් හිමියායි කියනු ලැබේ. මතක සටහන්. එකක් වගේ නිකන් අර පැත්තට මේ පැත්තට හරවහරව පිටිපස්සට මොන මිටි? දර මිටි. මොන දර? කරදර. මොන කර? බැඳුම් කර. චපල. ආදරේට ඇති ලොකුම අපල චපල. Lakeland අතිවේගී මාර්ගයට සමීපව ගංවතුන්ට යටවෙන ඉන්නමක්. ඇතම ඉන්නවා සල්ලි වලින් පොසත්. තවත් අයිනවා කීර්තියෙන් පොසත්. එතකොට ගොඩක් අයිනවා දරුමල්ලන්ගෙන් පොසත්. එතකොට ඥාතින්ගෙන් පොසත් කට්ටි ඉන්නවා. අදහස් වලින් පොසත් අය ඉන්නවා. දැන් මං හිතන්නේ එහෙනම් පොසත්කම මැනීමට එහෙම නිර්ණායකයක් නැහැ කියලා. හැමං අර කලින් කිව්ව හැම දෙයකින්ම පොසත්තයත් ඉන්නවා. ඒකට කියන්නේ පොසත්කම නෙමෙයි වාසනාව කියලා. ගොඩාක් මිනිස්සු යන්නේ උඩ බලාගෙන. ඒ කියන්නේ අපිට ඉහළින් ඉන්න මිනිස්සු විඳින සැප අපිට පේනවා. නමුත් අපිට පහළින් ඉන්න මිනිස්සු විඳින දුක පේන්නේ නැහැ. ඇති දේ ගැන අමතක වෙන්නේ නැති දේ ගැන හිතන්නට යාම. වැඩියෙන් හැදෙන්නට යාමින් නැති වෙන්නේ අපේ හැඩයමයි. තිරමාදුර හිතන්නේ එහෙම තමයි. ගුම්පත්තං කතං කතං කන්ති. මල්පිරුණු ගහක් අහංකාරද? අලංකාරයි. අපෙන් කරදර ලැබීමට සුදුසු අයට මිතුරන් යයි කියනු ලැබේ.
තිරි මාදුර ඔබ අමතයි.